නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් පදේසේ පබ්බේති වාදං සංවිත ජාතිසෝ සීලවන්තෙත්‍ර භෝජෙත්වා සංයකේ බ්‍රහ්මචාරයෝ යාතත්ථ දේවතා ආසංසා සංදක්ඛින මාදිසේ සාපූජිතා පූජයන්ති මානිසා මානයන්තිනම් සතෝ නං අනුකම්පන්ති මාතා පුත්සංව ඕරසං දේවතානුකම්පිතෝ සෝතෝ සදා භද්‍රානි පස්සති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරිපා ගමනක් වදිද්දී පාටලිපුත්‍ර නගරයට වැඩම කරන්න යෙදුණා. ඒ කාලේ අජාසත් රජතුමාගේ නියමයෙන් සුනේද වස්සවාකාර මගධ මහාමාත්‍යයන් දෙදෙනාගේ සංවිධායකත්වයෙන් පාටලිපුත්‍ර නගරයේ ගොඩනගමින් තිබුණා. පාටලිපුත්‍ර නගරයේ තියෙන විශාලා මහ නුවරට ගඟෙන් එගොඩයි, ගංගානම් ගඟේ එගොඩ මෙගොඩයි මේ නගරවල් දෙක. ඒ පාටලිපුත්‍ර නගරයේ වැඩි බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය 1250ක් සමන සංඝතිරිස සුනේද වස්සකාර මළුද මහාමාත්‍යයන් දෙදෙන පිළිගෙන ඒ නගරයේ නිමාවත පත්තේ තිබුණු නගර ශාලාවට වැඩම කරවාගෙන ආවා. නගර ශාලාවේ අසුන් පනවා වඩා හිඳුවා වැඩෙන්න අතරට විශාල පිරිසක් ආවා බණ අහන්නට. ඒ ත්‍රිසමතා සරුවඥන් වහන්සේ පංචශීලයේ නොරැකීමේ ආදීනවත් පංචශීලයේ ආරක්ෂා කිරීමේ ආනිසංසයත් දෙන හැර පාමින් විචිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. රාත්‍රී කාලයේ සතපි අලියම් කාලයේ අවිදවේ එලිමහනේ සක්මන් කරමින් සමාපත්ති සෝවිඳ සක්මන් කරන වෙලාවේ දිවසට තේන්ද පටන් ගත්තා. අහස පුරා සෞතකාවේ දෙවිදේවතාවෝ ඇවිත් මේ අහසේ විමාන සඳහා අවකාශයෙන් වස්තු පරිග්‍රහණය කරනවා දැක්කා. උදෑසනදී අනුගමහිමියන් වහන්සේ අමතා වදාළා, ආනන්දය, මේ සුනීද වස්සකාර මගධ මහාමාත්‍යයන් දෙන්න පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ සෞතකාවේ දෙවියන් එක්ක කතා කරගෙන වාගේ හරියට. හේතුව මහේශාක්‍ය මහේශාක්‍ය දෙවියන් අධිග්‍රහණය තැන මහේශාක්‍ය රජදරුවන් උදෙසා මාලිගා ගොඩනැගෙනින් තියෙනවා. මධ්‍යම දේවතාවන් විසින් වස්තු පරිග්‍රහණය කරන තැන මධ්‍යම රජදරුවන් උදෙසා ගොඩනැගෙන ඉදිකරනවා. තුන්වෙනි පන්තියෙහි දෙවියන් වස්තු පරිග්‍රහණය කරන තැන තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා මේ ගොඩනැගෙන්නේ මාළිගා ඉදිරියේනවා. මේ කාර්යයේ දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් හා සමානයි. ඒ වගේම ආනන්දයේ මේ පාටලිපුත්‍ර නගරයේ බුද්ධ ශාසනාන්තයේ දක්වා අගනුවර වෙනවා. ධම්බුද්දීපේ යම් තාක්කල් බුදු ශාසන පවතිනා නම් එතෙක් මේ පාටලිපුත්‍ර නගරයේ අගනුවර වෙනවා. මේ අගනුවරට අගනුවර මුළු ජම්බුද්දීපයේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. වනිස්පත කියලා කියන්නේ වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා. මේ පාටලිපුත්‍ර නගරයේ දින්නෙන් සහ ජලයෙන් මිත්‍ර භේදයෙන් උපද්ද්‍රවයක් අනාගතයේ සිද්ධ වෙනවා. ඒ තාක් මේක අගනුවර වෙනවා. මේ දේශනේ අනුදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළා. එදා උදෑසන සුනේ දවස්සකාර මගධ මහාපාත්‍යයන් දෙන්න තමන්ගේ නැවතුම් පොලේ බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ ප්‍රමිත ලෙස දාන සංවිධානය කළ
නියමිත වේලාවට වැඩම කරවාගෙන දානය පිළිගැන්නුවා. වළඳන අවසානයේදී මේ මාතෘකා කළේ දාතා තුනේ අනුමෝදනා දේශනාවක් පැවැත්තුවා. යස්මින් ප්‍රදේශයේ කප්පේතු වාසං පඬිත ජාතිකෝ යම් පෙදෙසක නැනවත් කෙනෙක් වාසය කරනවා සීලවන්තෙක් බෝධිත්වා සංයුතේ බ්‍රහ්මචාරියෝ සීල සංවරයෙන් සංවර වූද සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත සතුන් බමසර පුරන්නා වූද සිල්ලුතුන් වහන්සේලාට දානෝපස්ථානයක් එතුමා සිද්ධ කරනවා. යාකත් දේවතා ආසුන් සාතන් දක්ෂින මාදිසි එම ප්‍රදේශයෙහි යම් දෙවි දේවතා කෙනෙක් යැදෙන්නවා නම් ඒ දෙවියන්ට පුණ්‍ය ප්‍රාප්තියේ පින්පෙත් අනුමෝදන් කරනවා. ප්‍රාප්ති දානයේ සිද්ධ කරනවා පින් පමුණුවනවා. තා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නම් ඒ ආරක්ෂක දෙවි දේවතාවන්ට පින් පඳුරු පිළිගන් වෙනවා. එමඟින් නියත්තන්ට ගෞරව කළා වෙනවා, බුදුමං කළා වෙනවා, මෛත්‍රී කළා වෙනවා. සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං ඒ හේතුයෙන් මේ දෙවි දේවතාවෝ ආරක්ෂක දේවතාවෝ සින් අනුමෝදන් කරන පින්වතුනට මෞතනෙකින් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධානය සැලසෙනවා. දේවතානුකම්පිතෝ කෝසෝ සදා භද්‍රානි පස්සති. ඒ දෙවියන්ගේ ආරක්ෂාව අනුකම්පාව ලැබූ පුණ්‍යවන්තයා සෑමදාම දුුණුවක් දකිනවා, පිරිනිවනක් වලසිනවා කියන එක පහදා ගැනීම විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්වුවා. මේ දේශනා පවත්වලා අපසු වඩින ගමනේදී සුනේද වස්වාකාරයේ මගධ මහා මාත්‍යන් දෙන්න තීරණය කළ සරුවඥන් වහන්සේ මේ නුවරින් සිටින දොරටුවට නමක් කියන්න ඕන ගෝතම ද්වාරයේ කියලා. එහෙම දොරටුව නම් කිව්වා. ගංගෙන් එගොඩ වෙන තොටුපොළට කියන්න ඕන ගෝතම තීර්ථය කියලා. මේ දිහේතේ මේ නගරයේ දොරටුවට බුදුරජාණන් වහන්සේගේ නමක් සම්මත වුණා. දැන් මේ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා අපි යම් යම් තැනක වාසය කරනවා නම් එහිලා අහසේ දෙවි දේවතා වැඩඉන්නවා. ඒ දෙවියන් උදෙසා සිංහෙත් සමන වෙමින් ඒ දෙවියන්ගේ ප්‍රසාදය හා අනුකම්පාව ලැබෙනවා. දෙවියන්ට යාඥා කරලා ආයත ආයාචනා කරලා යමක් ඉල්ලන්න අවශ්‍ය නැහැ. සිංහෙත් සමන වීම නිසා ඒ දෙවි දේවතාවෝ මහත් කරුණාවෙන් අනුකම්පාවෙන් ආරක්ෂා සංවිධානය සැලසෙනවා. සරුවඥන් වහන්සේ දිනක් සිවන පිළිසමැද්දී දේශනා කළා තියෙනවා ලෝකාන් විචරණ සූත්‍රයෙන් මේ සිද්ධිය. ලෝකාන් විචරණ කියලා කියන්නේ සෞතසාවක දෙවියොයි සාකුරු මහරජාගේ දෙවියොයි ලෝකපාලක දෙවියන් සංඛ්‍යාවට ගැනෙනවා. සාකුරු මහරජාගේ දිවී ලෝකයේහි සතරස්ස විරූල්න විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරන් දෙවියොත් එක එක වරම් දෙවි කෙනෙකුට ඉන්නවා. පුත්‍රයන් 91 දෙනා දැකින් ඒ පුත්‍ර දේවතාවොත් අටවිසි විසේනාදී ප්‍රතිවරෙක් කියන මේ පිරිසා ශබ්දෝ රජතුමාත් ලෝක කාලක දෙවියන් හැටියට හඳුන්වනවා. එන්නේ ශබ්දෝ රජතුමාගේ විධානයෙන් සතරවරන් දෙවියන්ගේ නියෝගයෙන් ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ ජනපදයක් ගානේ ආරක්ෂක දේවතාවන් පත් කරලා සිටිනවා. ඒ ආත කියනවා ශ්‍රීමත්ක දෙවියන් කියලා. අපේ සිංහල බසින් බොහෝ දෙනා කියන්නේ ගම්භාර දෙවියෝ කියලා. ඒ ගම්භාර නමින් හැඳින්ියෙන් මේ ගමට පත් කරලා නියෝජිතයන්. මේ නියෝජිතයන්ගේ විශේෂ කාර්යය තමයි යම් ගමක සීමාවක සමන් වාසය කරනවා නම් ඒ ගමේ වාසය කරන සෑම දෙනාගේ පුණ්‍ය වාර්තාවන් සපයනවා. අසවල් කෙනා නිතිපන් සීලා කිනවා, පොහොයාක සීලා කිනවා, මෞපිය උපචාර කරනවා, දන් දෙනවා, සීලා කිනවා, භාවනා කරනවා, දස පුණ්‍යක්ඛ්‍යාවන් පුරනවා, සීවං සංගරාවත පුරනවා, සන්තර බඹදී වෙන වඩනවා ආදී වශයෙන් ඒ පින්නතුන් කරන පින්කම් වල වාර්තාවන් සම්පූර්ණේ ලියා ගන්නවා. මිනිසයන්ට මේ ලිපි ද්‍රව්‍ය අවශ්‍ය නැහැ.
අවශ්‍ය දේ මවා ගන්න අදිස්ථාන බලෙන් ලියනවා. මේ ලියන පුණ්‍ය වාර්තාව මාසෙක 4 වාරයක්ම 4 වරන් දෙවියන් අතට ලැබෙනවා. පසලස්වා කෝයක පෙර දවසේදී 4 වරන් දෙවියෝ එනවා මධ්‍යම යාමේ මේ සීමස්සක දෙවියන් වෙත. එහිදී මේ රම්පත ලබා ගන්නවා. සතියේක වැඩසටහන සතියේක වාර්තාව. අමාවක් පොයේ පෙර දවසේ නැදි එනවා පුත්‍ර දේවතාවු. අටවක් පොයේ නැදි එනවා සේනාධි පෙතුරුළු. මාසෙ 4 වාරයක් මේ සීමස්සක දෙවියන්ගෙන් පුණ්‍ය වාර්තාවන් ලබා ගන්නවා. මේ පුණ්‍ය වාර්තාවන් ලබා ගන්න මේ 4 වරන් දෙවියෝ පසලස්වක් පොයේයි අමාවක් පොයේයි දෙකට චක්‍ර භවනයේ සපිරි වෙමින් යනවා. චක්‍ර භවන්ට ගිහිල්ලා සුධර්මා දිව්‍ය සභාවේ ධර්ම දේශනාවේ ප්‍රචණයෙන් මේ පුණ්‍ය වාර්තාවන් දෙවියන්ගේ දේව සභාවේ ඉදිරියේ කියවෙනවා. එයින් සග්ගෝ රජතුමා අනිකුත් දෙවියෝ සාදුකාර දීලා අනුමෝදන් වෙනවා. ධර්ම දේශනාවේ සඳහා ඉහළ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මියෝත් දෙනවා. ඒ ඇත්තත් අනුමෝදන් වෙනවා. ධර්ම ශ්‍රවණයේ සඳහා ඈත එක සාස්ත්‍රවල දෙවියෝත් එනවා. මංගල සාස්ත්‍රවල ධර්ම ශ්‍රවණයට ඒ දෙවියන්ටත් මේ පුණ්‍ය වාර්තාවන් අහන්න ලැබී අනුමෝදන් වෙනවා. මේක නිසා කරන පින්කම් මේ ලෝක ධාතේ පැතිරී යනවා. දස දාසස්සක් කරන පැතිරී යනවා. ඉතින් සරුවඥන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රවෘත්තිය සඳහන් කළා සබ්දෝ රජතුමා සෑම දිව්‍ය සභා වාරයකදීම දෙවියන් ඉදිරියේ සොයන ආරාධනයක් තියෙනවා. සාතුද්දසින් පංච දසින් යාසේ පස්සස්ස අත්තමින් පාතිහාරිය පස්සංච අත්ථංග සුසමාගතං උපසතං උපවදේ යෝ පස්සමා විසෝ නරෝ. මේ ගාථාවෙන් අනුශාසනාවක් කරනවා දෙවියන්ට. ඒ දෙවියන් මඟින් මිනිසයන්ට ලැබෙන්නේ මේ අනුශාසනා කරන්නේ. සාතුද්දසින් සුදුස්වාක් කෝයතත් පන්න රසින් පසලස්වාක් පෝයටත් යාස පක්හස අත්තනි පෝර පක්ෂයේ අවපක්ෂයේ අතවක් පෝයටත් පාපයාරයේ පක්හන්සේ වස්සාන තුම්මාසේටත් නැත්තම් වස්සාන අගමාසේටත් ඒත් දරිනම් වස්සාන අගමාස අඩමාසයකු අත්තංග සුසමාගතන් උපෝසතන් ස්ථාංග සමන්වාග උපෝසක සීලයේ උපවාසයේ වාසය කෙරේවා. මක්නිසාද යෝකස්ස මාදිසෝ නරෝ. යම් මිනිසෙක් මානී සත්‍යව පදවියට නැතෙනක නම් මේ ගමේ පොල් දවස් නිම කරගෙන එහෙවත් සමාදන්ව රකිත්වා කියලා අනුශාසනා කරනවා. මේ අනුශාසනා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ සබ්දව රජුවන්ට ප්‍රශංසා පිණිස නොවේ. එකින්ද දේශනා කළා මහණෙනි සබ්දෝ රජතුමා මේ අනුශාසනා කරනවාට වඩා සීලාශ්‍රයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ අනුශාසනා කරනවා නම් ඒක නිවැරදි. හේතුව සබ්දෝ රජතුමා වැනි කෙනෙක් වීම සඳහා ප්‍රේවත් සමාදන් වෙනවා නම් ඒක නිෂ්ඵල වැඩක්. ශාස්ත්‍රපදණියට යනවා කියන එක අපහසු දෙයක් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලවලදී සබ්දෝ පදවියට යන්න පුළුවන්. මගමානෝගතුමා අබුද්ධෝත්පාද කාලයේයි සප්ත වදපද වතපද සමාදන්ව රැකලා ශාස්ත්‍ර භවනයේ සද්දේව රජ වුණේ. නමුත් ඒ ශාස්ත්‍රීය රාජයා අජරාමර වුණේ නැහැ. මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3,60,000 කේ ආදි වෙදලා එන් චිත වේලා වෙනස් වේදවා. සතර ආපාතත් යන්නේ ඉඳ තියෙනවා. ඒක නිසා සද්දේව රජ කෙනෙක් වෙන්නේ කියලා ගැස්වීම නෙමෙයි සිදු වන්නේ. සීලාශ්‍රයන් වහන්සේ නමක් තියෙනවා නම් මාමින් යම් දකින තැනක අය ඒව සමාදන්ව රකිත්වා කියලා කියනවා නම් ඒක වැදගත් කියන එක පහදා දෙන පිරිසයි මේ ලෝකාන විචරණ සූත්‍රයෙන් සරුවඥන් වහන්සේ දේශනාවක් දෙලි. ඒ දේශනාවේ තුලින්ද පැහැදිලි වෙනවා යම් කිසි නිවසක් ඉද්දී අහසේ දෙවි දේවතාවෝ වැඩ ඉන්න බවක් ඒ දෙවියන් උදෙසා පින් පමණ වීමෙන් ඔවුන්ගේ අනුකම්පාව කරුණාව දයාව ආරක්ෂා නිසිසේ සැලකෙන බවත් ඒ දෙවියන්ගේ ආරක්ෂා ලැබීම නිසාම දියුණුවක් සැලකෙන බවත් මේ දේශනාවේ අභ්‍යන්තරයෙන් පැහැදිලි වෙනවා.
මේ විදිහට දෙවියන්ගෙත් මිනිස්යන්ගෙත් අසල්වැසියන්ගෙත් රජදරුවන්ගෙත් සෑම දෙනාගේ මෛත්‍රිය අවශ්‍ය වන්නේ මක් නිසාද? බාහිර බාධාවකින් තොරව සමන් නිත්‍ය සීලය රකිමින් පිරවස් සීලය රකිමින් දාන සීල භාවනා කුසලයක් කර ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩි දියුණු කරමින් දසපාදිනී පුරමින් සත්‍ය බෝධිපාක්ෂි ධර්මයෙන් වැඩි දියුණු කරමින් නිවන් යාගනීම පිණිසයි මේ විදිහට කළ යුතු අන්නේ. දෙවියන්ගෙන් අපට 아무තු අජරාමරසු වියක් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබෙන්න පුළුවන් බාහිර උපද්දරයන්ගෙන් වළක්වාලීමේ පහසු වේදනය. ඒවත් අපට අවශ්‍ය වෙන්නේ අපි නිර්වාද්‍රිතව නිවන් මඟට යාමේ කටයුතු කර ගැනීම පිණිසයි. මේක නිසා සරුවක්යන් වහන්සේ මෙතෙන්දී කුමේ දවස්කාරදී මගද මහාමාත්‍යන් දෙදෙනාට පහදා දුන්නේ මේක දෙවියන් එක්ක කතා කරගෙන කරන වැඩක් වාගේ. මේකට දෙවියන්ගේ ආරක්ෂාව ඒකාන්තයෙන් සැලකිලා මේ ජම්බු දීපේ අගනුවර බාටපත් වෙන බව පහදා දුන්නා. දැන් අද මේ දවසේ දීපින්වා වීරසිංහ මෞඛ්‍ය දෙපළේ සමන්ගේ පුතුණවන් වෙන සමන් වීරසිංහ මහත්මයා උදෙසා මේ විශාල ගොඩනැගිල්ලක් ඉදිකරගෙන තියෙනවා. මේ ඉදෙන් අහසේ කොටුකොට දෙවේ දේවතා ඉන්න බඹතලේ දක්වා ඒ දෙවියන් දේවතාවන්ගේ අනුග්‍රහයෙන්ට අවශ්‍ය වේදවා. එනිසා මේ වාගේ දාන ආදී සීකම් කරමින් ආරක්ෂක පරිත්‍රාණ ධර්ම දේශාන සත්‍යයනා කරමින් සීලාදී ගුණ පුරමින් දෙවියන් දෙපින්තේ සම්මන වේමනිකා ඉදිරි අනාගතයේ මේ ගොඩනැගිල්ලක ගොඩනැගෙන්නේ වාසය කරන සිළුගෙනාට අසල්වැසියන්වත් ආරක්ෂාව අනුග්‍රහය ශාන්තෙන් ලැබෙන්න හේතුවක් වෙනවා. ඒකේ ආරක්ෂාව ඇතොත් තමයි අපේ නිරුපද්‍රකව සුවසේ නිදන්න සුවසේ අවදි වෙන්න නපුරුසේ නොදකින්න දෙවියන්ට මිනිස්යන්ට ප්‍රේභාවයේ පවතින්න දෙවියන්ගේ ආරක්ෂාව ලබන්න එවාගේ නිසිතේ සමාජයේ වැඩියෙන් උපකාර වන්නේ එවැනි සුරක්ෂිත භාවයක් ඇතොත් පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ දීපයේ සෑම දිනා විසින් ලැබිය යුතු ආරක්ෂක භාවනා හතරක් දේශනා කළේ මේ අනුවයි. බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභ සතිය, මරණ සතිය කියන මේ අනිත්‍ය කර්මස්ථාන හතරක් දේශනා කළා කියන චතුරාර්යසත්‍ය කියේ. එන්නේ මෛත්‍රිය කියන උසස් ගුණේ වැඩි දියුණු කර ගැනීම නිසා දෙමෙන ලෝකෙමෙන සමීප දුරස්ත මිනිස්ය අමනුෂ්‍ය ආදී බාහිර උපද්දරයන් සම්පූර්ණයෙන්ම වළකිනවා. ඒ වගේ තමයි මේ වගේ තීකම් කරලා මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරවීම නිසා බාහිර අනුකූල වලින් ගලකීගෙන නිරුපද්‍රිතව සුගති මාර්ග නිවන් මාර්ග ගැනීමට සරු ආරක්ෂාව සැලසෙනවා. ඒ අනුව සලකා දැන් අපේ හිතේ ධෛර්යය ඇති කර ගන්න අතරතේ දැන් ඊයේ දවසේ පටන් සංඝරත්නයේ වඩා හිඳුවලා සෙත් පිරිත් දේශනා පැවැත්වීමෙන්ද උදාසන පිරිත් දේශනා පවත්වා ගැනීමෙන්ද දැන් මේ විශාල සංඝ පිරිසක් වැඩම කරවාගෙන දෙපා දෙවා පිළිවිලි එලා අසුන් පනවා වඩා හිඳුවා ඒක ප්‍රථමයෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන්ද සංඝ රත්නයේ ගෞරවයෙන් පිළිගෙන දන්සම් පිළිගැන්වීමෙන්ද වතාවත් පිළිවෙමෙන්ද පාත්‍ර දෝහණය කිරීම ආදීෙන්ද පරිස්කාර දාන්න පූජා කර ගැනීමෙන්ද ගැඳුම් පිදුම් කිරීමෙන්ද ධනපදයක් ඇසීමෙන්ද පිරිත් දේශනකට සවන් දීමෙන්ද දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කර ගන්නා කුසල සම්භාර ධර්මයේ මේ ඉද්දෙන් අහස රැඳෙන දෙවියන්ගේ චිත්ත ප්‍රසාදයේ පිණිස හේතු වේවා. එවාගේම නමින් අමි අභාවප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ට නිවි ලෝතුරා සෝපිනිස පවතිනවා. එවාගේම හිතාහිත මදා සනසත් නැකත් නිවි ලෝතුරා සෝපිනිස පවතිනවා. එසේම මේ කුසල සම්භාර ධර්මයේ තුලින් සම සමාගේ චිත්තසංතානවල රහත් බෝධියේ පසේ බෝධි අභිසම්බෝධියයි පැතුව බෝධි ඥානයකට අදාළ පරිද්දෙන් දසපාරමී පිරේවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරේවා, සත්‍ය බෝධිපාක්ෂි ධර්ම පිරේවා. ඒ ධර්ම ශක්තියෙන් අපට චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියනනි අදිස්ථානය ඇති කරගනිමු. දැන් මේ මොහොතේදී මෙතකින් සක්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ අදාපිනේ සිටින් සයෙන් වචනින් මැනීගෙන කෙරුවම සරණ යමින් සැලසෙන බුදුසසුන නොනැසී නොපිරි අඳුරු නොවී අකුරුදාන් නොවී අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයේ
නිර්මලව සැනසෙත හේතු වේවා කියලා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරමි. ත්‍රිපිටක ධාරී වෙමි. ඥාන අභිඥා ලාභී වෙමි. සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරක් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරමි. එවැගේම පින්වත් වීරසිංහේ මහත්මයාගේ ප්‍රේමයෙන්ගේ සභාව ප්‍රාප්ත යම්තා මෞකේ ගුරුවරු බන්දු මිත්‍රාගේ ඥාති පිරිසක් හේතුත්තේ සෑම දෙනාටම මේ සහභාගී වෙන සෑම දෙනාගේ මේ පල්ලෝගේ ඥාතීන්වත් මේ පුණ්‍ය ලාභයක් වේවා. මෙතින් මෙලින් මේ සෑම දෙනාටද භවයක් පාසා සුභති සම්පත් සිද්ධව සතු බෝධි ඥාන වලින් අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණු වෙමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂ විශ්ව දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙතින් අනුමෝදන් වෙත්වා. නාවාරයක් සම්බුදු සසුනට පූජා වූ ශ්‍රී ලංකාද්වීප ධර්මීය තලයේහි අන්‍යාගම් බලවේග, මිසදුතු බලවේග, ආධර්ම බලවේග, මිත්‍යා බලවේග ශ්‍රී ලංකාවෙන් ඉවත් කරවා ගමා. ශ්‍රී ලංකාව බුදු සසුනට බෞද්ධ ජනතාවට ආසංග රුවනට ශ්‍රේම භූමියක් බවටත්, පුණ්‍ය භූමියක් බවටත්, පාරමිතා භූමියක් බවටත්, ධර්ම භූමියක් බවටත්, අභය භූමියක් බවටත්, ධර්මද්වීපයක් බවටත් සමුනුවමේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා. ඉන්දිරියක මුහුදු ගැලවීම්, සුළි සුළං හැමීම්, ජල ගැලවීම්, එවාගේම කලි පදා වැටීම් ආදී මොනම විපත්යක්වත් මේ ශ්‍රී ලංකා භූමියට පත් නොවනසේ ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා. සියලු දෙවි දේවතා මඳුන් ලෙස සතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එවාගේම හිතවත් වූද, නදහත් වූද, අහිතවත් වූද සියලු සත්‍යයන්ට, මෙම කොළඹ අගනුවර වැසියන්ට, අවස ගම්නගර ලංකාව දඹදිව මේසක්වල සියලු සත්වල ගත දිශාවාසයේ සමස්ත ලෝක සත්‍යයාටත් මේ පින ලැබේවා. සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, පෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, ආර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්තේ නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. මෙපිටින් මේ රැස්පත් කරගත් කුසලානුභාවයෙන්ද, බුද්ධ ආදී රත්නත්‍රයානුභාවයෙන්ද, දීර්ඝාය මණ්ඩලය රැකවරමින්ද, තුන් ලෝකයේ පිහිට වෙන ලෝපාලු සරුවඥන් වහන්සේගේ ප්‍රථම අභිනිහාන පූජාවේ සිට බෝධි මණ්ඩලයේ සිරු වශයෙන්ද, බුද්ධකාරක ධර්මයන්ගේ අනුභව බලමහිමෙන්ද, බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන, සතර ඵලඥාන, නවාදහාදී බුදුගුණ බලයෙන්ද, දස බල ඥාන, චතු විසරද ඥාන, චතු පරිසම්මිදා ඥාන, සද්විද බුද්ධ ධර්ම බලයෙන්ද, සත් අභිඥා ධර්ම, සිද්දස බුද්ධ ඥාන, සෝලස මහා ඥාන, අස්කාර සාමීනික බුද්ධ ගුණ බලයෙන්ද, 19 ප්‍රත්‍යේක්ෂා ඥාන, සමත්‍රිංසත් පාරමිතා ඥාන, සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඥාන, සත්‍ය සමධර්ම ඥාන බලයෙන්ද, 38 මංගල්‍ය ධර්ම ඥාන, 38 ආරම්මන විභක්ති ඥාන, සම 40 කර්මස්ථාන ඥාන, 44 ආකාර මහා විපස්සනා ඥාන බලයෙන්ද, චතු චත්තාලේසති ඥාන වස්තු සමපන්න සුද්ධාවේ ඥාන, පරෝපන්නාසු කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, දේශත්‍යක් නිත්‍යාදිස්ස පරිච්ඡේදක ඥාන බලයෙන්ද, දේශත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන බලයෙන්ද, චතුර්විංශති කෝටි සත සහස්‍ර සංඛ්‍යාත සමාපත්‍ති සංචාර කාර්යාත්වල වජිරඥාන බලයෙන්ද, අනන්තන සමන්වාගත සමන්තපත්ථාන මහා ප්‍රචන විශාන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද, ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආශයානුසය ඥාන, යමක මහා ප්‍රාත්‍යාවිය ඥාන බලයෙන්ද, සරුවක්නිසා ඥාන, අනාවරණ ඥාන, මහා කරුණා සමාපත්‍ති ඥාන බලයෙන්ද, සුවාසුදාස ධර්මස්කන්ධ බලයෙන්ද, විජයශ්‍රී බෝධිරාජානන් වහන්සේගේ අනුභව බලයෙන්ද, දන්ත ධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, ලලාට ධාතුන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, අස්ස ද්‍රෝණයක් සලොත් නැලියක් සරුවක් ධාතුන් වහන්සේගේ අනුභව බලයෙන්ද, සාරා සංඛේ කල්පලක්ෂේ පුරා පහළ වූ අතිවිසි බුදුවරයන් වහන්සේගේ අනුභව බලයෙන්ද, එයින් ඇස විෂයාසංඛේ කල්පලක්ෂේ පුරා පහළ වූ පංලක්ෂ 12000ක් සරුවක් යන් වහන්සේගේ අනුභව බලයෙන්ද,
එිනෝ පෑතාතේතේ 15 මතු අනාගතේ 15 වන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආදී කොට ඇති අනන්ත පරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලෙන්ද අනන්ත බුද්ධ ඥානානුභාව බලෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලෙන්ද අනන්ත බුද්ධ ඍද්ධානුභාව බලෙන්ද රත්නත්‍රය සතු අසූතුන් සූවිති මහා ගුණේ අසීමිත ආරක්ෂානුග්‍රහ බලෙන්ද මෙතකින් රැස්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මයාගේ ශක්තිය මහත් බල වේවා. රාගයෙන් පින්වත් වීරසිංහ මෞර්යයේ දෙතලටත්, රාගයෙන් පින්වත් සමන් වීරසිංහ මහත්මාණන්ටත්, රාගයෙන් ප්‍රියදර්ශනී වීරසිංහ දයාබර දියණියටත්, අනිකුත් මේ සහභාගී වෙන මොක්ඛිතේ දරුවා අනිකුත් මේ මහත්තුරු මව්වරු දූදරු ඥාති මිත්‍ර හිතවත් සෑම දෙනාටත් සහභාගී වෙමි. සාදුක්‍යා සිත්පාදවා දසමසත් මේ නිවසටත් මේ භූමියටත් සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක්ම වේවා. අසනීපසං අසලෝකද්දර අතුරු අන්තරා නවග්ගා දෝෂ සතුරු කරදර මාර්ග බාධක අනවින කොඩිවින බන්ධන අස්වා සතවා හෝවා අලාභ අයස නින්දා පහස දුක් වේදා සියල්ල නිරුද්ධතු අමෘතේ විහෙත නිද්වාසනේ වේවා. සබන සබන පීවරක් ගානේ රත්නත්‍රය සතු පූරික මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. මෙලා කුසල් අරමුණින් සමාධියේ සිටින් යෙත් සිටින් බුදු ගුණ බැලෙන් සමදා සතින් නින්දයාවා සතින් අවදි වේවා. නපුරු සේන නොපෙනේවා. ගරියංගේද බ්‍රහ්මියංගේද මනුෂ්‍යංගේ අමනුෂ්‍යංගේද සිත්ත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුවම සැලකේවා. රජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජනගෙන් වශයෙන් අවියාවෝදෙන් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් ත්‍රිසංගත සතුන්ගෙන් සීතලින් උණුසුමින් බඩගින්නෙන් පිපාසින් නැසිමඳුරුවන්ගෙන් අවුගැසිතුනන් විෂකුරු සර්පාදීන්ගෙන් වාකෙන් පිතෙන් සෙනෙන් තුන්දොසින් රාගෙන් දේශෙන් මෝහයෙන් උපක්ලේශයන්ගෙන් උපපීලකුපක් ඡේදකාකුසින විපාක වාරයකින්වත් වියක් සැපගැනීමක් සන්තරාවක් සන්ත්‍රාසයක් හෝමෝල් ගමනයක් ආපදාවක් හිංසාාවක් සීලාවක් වේතනයක් එකතා සිහිනිකින්වත් නොමයේ සරුවාරක්ෂාව සැලසේවා. කායිකත්ව කේදාදයක් නොමවේ කායික මානසික සනිසිල්ලේ ජලවදූනුව නිවන් මග පාරිණී ගුණ මුදුන් පත්වේවා. ගුණයෙන් නුවනින් ධනයෙන් ධාන්‍යෙන් යසකින් අයිස්වාදී සැපතෙන් සම්පතින් ආවිසයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසක සීලයෙන් ධර්මස්නානෙන් භාවනාස්නානෙන් ශුභම විහරණේ සතර සංග්‍රහ වස්තියෙන් දස පාරමිතාවේ බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදක් මෙන් දිනෙන් දින දිනු වේවා. චින්තාමානී කරක්ෂේකින් කල්පරෝක්ෂේකින් භද්‍රගතේකින් නෙන්ද පූර්ණ චන්ද්‍රයාමෙන්ද සම්යක් ප්‍රාර්ථනා සියල්ල පිරි ඉතිරි ශාස්ත්‍රීකනේ සමෘද්ධිමත් වේවා. විංසත් සත්වංශාදිත කාලයක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීතර ලෙස මෙලව දූනව පරලව සුගතිය ශාන්ත නිවනති ලෙස කටයුතු කර ගැනීමට ශක්තිය බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදයේ සතියේ සමාධියේ ඥානයේ ගුණයේ සංවේ චිත්තේ විරිය වීමංශාවද සත්මත්‍රයානුභාවයෙන් ලැබේවා. සසර ගමනේදී භවයක් පාසා නරසාදී සතරාපායෙන් ත්‍රිදසත්ත විනාශයෙන් අෂ්ට දිස්සක්ෂණයෙන් පංචේ දන්තරාවෙන් සම්පූර්ණෙන් සදා අතත නිදේවා. දිව්‍යනානුසාදී සුගති භූමියේදී ත්‍රිහේතුක ප්‍රතිසංගේද ඥාති ස්මරණක් ඥානේද සම්‍යක් දිස්සේද ඇතුව සත්පුරුෂ සංකේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසකාරේ සහ ධර්මාන් ධර්ම ප්‍රතිපදාවේ යෙතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ ඉතිමිතිරන් සේවක සේවිකාවන්ද ඇතුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුකසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණ වදාළ අජරාමර සාංශ ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමාම නිවන් සුව පිණිසද මේ උදාර කුසල සම්භාර ධර්මයා පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආශිර්වාදයේ මුදුන්පත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.